පවතින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛ මන්වේති චක්ඛං ව වහතු පදං ති. වසනාවන්ත පින්වත්නි, අප සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියේ ඔබ වෙත රැගෙන එන මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව අදත් බහමුවේ තබන්නට වෙනදා වාගේම සුපුරුදු ලෙසින් අප සමග එකතු වෙලා මේ රාත්‍රිය ධර්මය බෙදා අදා ගන්නා රාත්‍රියක් බවට පරිවර්තනය කර ගැනීම සැබවින්ම අපට සතුටක්. අප දෙපාර්ශ්වයට අපි ඔබ වෙනුවෙන් මේ දහම් දේශනාවන් සකස් කොට සූදානම් කොට පෙළගස්වන්නේ එක් පැත්තකින් ඔබේ ධර්ම රසය දියුණු පමුණු කරවනවාත් සමගම අනෙක් පසින් ධර්මාවබෝධය දියුණු කරලා මේ සංසාරය පිළිබඳව කිසියම් වැටහීමකින් යුක්තව ජීවත්වීමට අවශ්‍ය වන ශක්තිය සම්පාදනය කරලීමයි මෙහිදී අප විසින් සිදු කරනු ලබන්නේ. මාත් වූ සතුටකින් මේ කාර්ය සිද්ධ කරන්නේ. නැත් FM රේඩියෝව විශාල මෙහෙවරක් මේ ජාතියට, මේ රටට ධර්මය බෙදා හදා දීම සම්බන්ධයෙන් අද දවසේ සිදු කරන බව අමුතුවෙන් අපි සඳහන් කරන්නට වුමනා නැහැ. ඔවුන්ගේ වටිනා ගුවන් කාලය මේ මධ්‍යම රාත්‍රියට ලං වෙන්න තිබියදී ධර්මයට ප්‍රිය කරන්න උන් වෙනුවෙන්, ධර්මය පිළිබඳව ඇල්මක් දක්වන අය වෙනුවෙන් මෙලෙස පෙළගස්වා ඉදිරිපත් කිරීම අපේ සමාජයේ මහත් වූ ප්‍රබෝධයකට සහ සැනසුමකට හේතුභූත වෙලා තියෙන බව මේ වෙලාවේ සිහිපත් කරනවා. අද ධර්ම දේශනා වෙනුවෙන් පුණ්‍යවන්ත දායකත්වය ගැන ක්‍රියා කරන්නේ දෙහිවල නැදිමාලයේ පදිංචි ප්‍රේමදාස වීරකෝන් මහත්මා, ලලිතා වීරකෝන් මහත්මිය සහ පවුලේ දියණියන් සහ පුතුන් විසින්. නොවැම්බර් මාස 2 වෙනිදාට ඒ දින ප්‍රේමදාස වීරකෝන් මහත්මයාගේ
71 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නිරෝගී භාවය සලසා දීම මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් අරමුණු කරගන්නා වූ සාක්ෂාත් කරගන්නා වූ වැදගත්ම කාරණාවයි. පින්වත්නි, ඔවුන්ගේ ඒ අරමුණු ඉටුවන ගමන් ඔබගේ ජීවිතයේ දහසක් දස දහසක් අපේක්ෂා බලාපොරොත්තු ඒවාද අපි ඉෂ්ට සිද්ධ කරවමින් මේ මොහොතේ මගේ සුපුරුදු දේශනාවට මම ප්‍රවේශ වෙන්නට සූදානම්. අපි මාතෘකාව වශයෙන් තබා ගත්තේ මං හිතන්නේ ධම්මපදයේ ජනප්‍රියම ගාථාව දෙකෙන් පළවෙනි එක. මනෝභංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්ඛංව වහතෝ පදං. මේක මං හිතන්නේ ඕනෑම කෙනෙක්ට අමුතුවෙන් පහදන්න පැහැදිලි කරන්න තරම් අවශ්‍ය වන දෙයක් නොවෙයි. මේ උපුටා ගන්නේ අද දවසට නියමිත සද්ධර්ම රත්නාවලියෙහි කතා පුවත විවරණය කිරීම සඳහායි. මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමයා. අපි පුංචි කාලෙම ඉගෙන ගන්න මේ වචන ටිකේ තේරුම තමයි සිත සියල්ලට පෙරටු වෙයි. මේක තමයි මේ ගාථාවේ කියවෙන ප්‍රධාන තේමාව. සිත සියල්ලට පෙරටු වෙයි. මනසාචේ පදුට්ඨේන, ඒ දූෂිත කර වූ සිතින් සිත සියල්ලට පෙරටු වෙයි. යමෙක් දූෂිත වූ සිතින් භාසතිවා, යමක් කියයිද අරෝතිවා, යමක් කරයිද, තතෝනං දුක්ඛමන් වේති, එහි දුක්බර විපාකය අනිවාර්යෙන්ම විපාකයට එන්නේ චක්කංව වහතෝ පදං. චක්කං කියන්නේ චක්‍රය, ඉවත් රෝදය, රත රෝදය, කරත්ත රෝදය. වහතෝ පදං ගුණාගේ පාදය අනුව යන කරත්ත රෝදය මෙන්. බුදුරජාණන් වහන්සේ අපූර්ව උපමාවකින් මේ කර්මය, දුෂ්ට කර්මය, දූෂිත සිතින් යමෙක් යමක් කියනවනම් කරනවනම් එහි විපාකය එින් මිදෙන්න බෑ. ඒක කවදා හරි දවසක හරියට ගුණා පසුපස යන කරත්ත රෝදය වගේම තමුන් පසුපස එන බවයි මේ අනුව ගාථා පාඨයෙන් විවරණය වෙන්නේ. ඒ දුක දැන් මේ පින්වතුන් කල්පනා කර බලන්න, තමන් පසුපස හඹාගෙන එන විවිධාකාර දුක්තොම්නස් ඔබට තියෙන්න පුළුවන්. අප්‍රමාණ දුක්තොම්නස්, කරදර. ඇයි මේ කරදර කියලා කල්පනා කරනකොට ඔබට වැටහෙන්න ඕනේ මේ දුක්තොම්නස් හරියට මගේ පසුපස එන්නේ. මම මේ තරම් හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරද්දි, මේ තරම් නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරද්දි මේ දුක්තොම්නස් මේ විදියට මා හඹාගෙන මා පසුපස එන්නේ කවර හේතුවක් නිසාද? ඒ තමයි මා කවර හරි දවසක, කවර හරි වෙලාවක, ඈත අතීතයේ දවසක දූෂිත සිතින් කරපු දෙයක හරි කියපු දෙයක හරි ප්‍රතිඵල. නින්දා පහසයක් ලැබෙනවා නම්, එහෙම නැත්නම් වෙනත් වූ කායික මානසික වේදනාවක් ඔබ ලැබෙනවා නම්, විඳිනවා නම්, සමහර විට කර්ම දෝෂයෙන් හැදෙන ලෙඩ දුක් පවා තියෙනවා. ඒ වගේ විඳවන රෝගාබාධ තියෙන්න පුළුවන්. අපේ බණහන අය වියපත් පරම්පරා විශේෂයෙන් ඒ හැම දෙයක්ම එක්තරා වෙලාවක කවර හරි දවසක තමන්ගේ කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්ුත් දකින්න පුළුවන්. හැමදේම හැබැයි කර්මය නොවන බවත් මතක තබා ගන්නට ඕනේ. සියල්ල කර්මය බවට පත් වෙන්නේ නැහැ. සියල්ල කර්මයෙන් සිදු වෙනවා නම් න්‍යාම ධර්ම පහක් පිළිබඳව
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට අවශ්‍ය වෙන්නේ. පංච නියාම ධර්මවලදී එක ධර්මයක් තමයි කර්මය. ඒකට අපි මුණ දෙන්න ඕනේ. ඒකේ වේදනාව බහුල නම්, ඒ වේදනාව හරි දුෂ්කර නම්, ඒක වඩාත් විඳීමේ අපහසුතාවයක් අපිට දැනෙනවා නම්, අපි කල යුත්තේ නැවත වරක් එවැනි වේදනාවන් උරුම නොවන පරිදි මේ ජීවිතය තුළ අපේ කටයුතු සම්පාදනය කිරීමයි. අන්න ඒ ගැන කල්පනා කරන්න තමයි අද දවසේ අපේ බණ කතාව ඔබ වෙනුවෙන් පෙළගස්වන්නට අපේක්ෂා කරන්නේ. අද සද්ධර්ම රත්නාවලියේ එන පළමු කතාව හෙවත් චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාවස්සුව ඔබ වෙතට රැගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ බොහෝ දෙනා චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාවස්සුව යම් තරමකින් හෝ අසා තිබෙන්නට පුළුවන්. ඒත් මං හිතනවා මේ කතාවේ අංග සම්පූර්ණ කතාවස්සුව හුඟක් දෙනෙක් දන්නේ නැහැ. දන්න කතාව තමයි චක්කුපාල හාමුදුරුව භාවනා කරන්න ගිහිල්ලා ඒ භාවනාවට දක්වපු වීරිය හේතුවෙන් ඇස් අන්ධ වූ බව. ඒක උන්වහන්සේගේ පෙර කර්මයක ප්‍රතිඵලයක් බව. ඒ ටික අපි හුඟක් වෙලාවට ධර්මශාලාවේදී, බණශාලාවේදී, ධර්මදේශනාවේදී කතා කරනවා. එයින් එහා තිබුණු කතාව මොකක්ද කියන එක හුඟක් දෙනෙකුට අවබෝධයේ මද නිසා, නොදන්නා නිසා මා කල්පනා කරන්නේ අද ධර්මදේශනාවේදී චක්කුපාල තෙරුන් වහන්සේගේ ජීවිත කතාවේ, ඒ ධර්ම කතාවේ මුල් කොටස් පිළිබඳවත් ඔබේ අවධානයට යොමු කරවන්නටයි. කතාකරුවා කතාව ආරම්භ කරන්නේ පළමු කතාව නිසා විය හැකි අර සෑම කතාවකදීම කිසියම් මාතෘකාවක් කතාවට යොදා ගන්නවා. ඒත් මේ පළමු කතාව හේයින් ඒ සඳහා මූලික ප්‍රවේශයක් ගන්නේ නැහැ. කෙලින්ම ඍජුවම කතාවට ප්‍රවේශ වෙන ආකාරයක් තමයි අපි දකින්නේ. පින්වත්නි, මේ විදියට කතාකරුවා කතාවට ප්‍රවේශ වෙනවා. එකල්හි සැවැත් නුවර මහසම්පත් ඇති මහා සුමන නම් කෙළඹියාන කෙනෙක් වෙසෙති. සම්පත් ඇති පමණ මුත් පළගන්නා ගස් තමා පළගන්නා අවදියේ මුත් අතුරෙක පල නොගන්නාසේ. දැන් සුමන නම් වූ, මහා සුමන නම් වූ කෙළඹියානන්ට, කුලපුත්‍රයානන්ට බොහෝම සම්පත් තියෙනවා. ඒ සම්පත් තිබුණත් ඒ සම්පත්වල ප්‍රතිඵල තමන්ට ඕන ඕන වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒකට කතාකරුවා තාම ලස්සන උපමාවක් යොදනවා. මොනවාද උපමාව? සම්පත් ඇති පමණමුත් පළගන්නා ගස්, ගෙඩි හැදෙන්නා වූ ගස් තමා පළගන්නා අවදියේ මුත් අතුරෙක පල නොගන්නාසේ. ගහක අකාලයේ ගෙඩි හැදෙන්නේ නැහැ. අඹ ගහක ගෙඩි හැදෙන්නේ අඹ කෑලෙට. පොල් ගහක වුණත් අපි පහුගිය කාලේ පොල් දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. මේ සෝබාදහමේ බලවේගය ගැන අවබෝධයක් නැතිව ඒව දේශපාලනික ප්‍රශ්නයක් කරගන්න හැමදාම උත්සාහ කරගන්නවා. හැබැයි අපි දන්නවා අපි පසුකලේ පොල් අවාරය. එතකොට ඒ අවාරයේදී පොල් හිගයි. හැමදේම මෙහෙමයි. කොස් තෙන්නේ නිසි කාලෙදී, අවාරයේදී නෑ. අඹ එහෙමයි, අනෙක් දෙල් එහෙමයි. හැම ගෙඩියක්ම බලන්න සම්බුටන් තියෙන්නේ එක්තර කාලයක, දූර්යන් තියෙන්නේ එක්තර කාලයක. එනිසා ගහක ගෙඩි පළගන්නේ නිසි කාලෙත්, නොනිසි කාලෙට නොවෙයි. අතුරෙක හැටගන්නේ නැහැ. මට හිතෙන්නේ මේ වගේ උපමාවක් යොදාගන්න ධර්මසේන හාමුදුරුවෝ
මේ උද්භිත විද්‍යාව පිළිබඳව කොයිතරම් වැටහීමකින් සමාජයේ ජීවත් වෙන්නේ නැද්ද? උන්වහන්සේගේ උද්භිත විද්‍යා ඥානය, ඒ කියන්නේ ගහකොළ පරිසරය පිළිබඳව උන්වහන්සේගේ ඥානය, උන්වහන්සේ බෞද්ධ බුද්ධිමතෙක් විතරක් නෙවෙයි පරිසර විද්‍යාඥයෙක් යැයි මේ පුංචි උපමාවෙන් උනත් අපට කියන්න පුළුවන්. උන්වහන්සේ දන්නවා ගෙඩි හැදෙන්නේ ගස්වල ඒ කාලේ. ඒක නිකම්ම නිකම් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. වැටහෙන විතරක් නෙමෙයි, ඒක යම්කිසි ලේඛනයක ඉතාම උචිතව යොදා ගන්න අවශ්‍ය ඥානය. අද මේ කොළඹ යුගයේ නෙවෙයි මේ ලියන්නේ. මේ ලියන්නේ කෝටි යුගයේත් නෙවෙයි. මේ ලියන්නේ දඹදෙනිය තරම් මේට අවුරුදු දහසකට එහා යුගයක මේ සමාජයේ ජීවත් වුණු වියතෙක්. අපි අගය කරන්න ඕනේ නැද්ද පින්වත්නි කල්පනා කර බලන්න. ඒ නිසා උන්වහන්සේ මෙවැනි උපමාවක් අරගෙන පළගන්නා ගස් තමා පළගන්නා අවදියේ මුත් අතුරෙක් පළ නොගන්නා සේ. පුත්‍ර ප්‍රතිලාභයට නිසි කුසලය මූකුරා නොගිය හේයින් දෝ සම්පත් ප්‍රයෝජන විඳපියන්ට නිසි දරු කෙනෙකුන් නැත. සුමන කෙළඹියානන්ට තිබිච්ච ගැටලුව අප්‍රමාණ වස්තුව සම්පත් තිබුණත් ඒ වස්තුව නිසි ලෙස භුක්ති විඳින්නට අවශ්‍ය දරු සම්පත් නැතිවීම. කතා කරවා ඒ දරු සම්පත් නැතිවීමෙන් ගැන ප්‍රකාශ කරන්නේ ඒ දරු සම්පත් පවහා නිසි වේලාවකටයි ලැබෙන්නේ. දැන් මේ ගැන වුණත් කල්පනා කරලා බැලුවොත් ධර්මසේනහාමුදුරුවන්ට තිබුණ හොඳ ජීව විද්‍යාත්මක දැනුමක්. උද්භිද විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වගේම ජීව විද්‍යාවේද විශේෂඥයෙක්. අද වුණත් සමහර විවාහකයන් විවාහ වූ ගමන්ම දරු සම්පත් අපේක්ෂා කළාට සමහර වෙලාවට නොලැබෙන අවස්ථා තියෙනවා. අපි දන්නවා අවුරුදු 5-6 පමා වෙලා ඊට පස්සේ ඒ වෙනුවෙන් විවිධ පුද පූජා සිද්ධ කරනවා, ප්‍රතිකාර කරනවා, සල්ලි කර්ම කරනවා. අදත් එහෙම වෙනවා. එහෙම වුණාට පස්සේ සමහර වෙලාවට දරූපතක් තමන්ට ලැබෙනවා. එතකොට ධර්මසේන හාමුදුරුවෝ දන්නවා කොච්චර වෙදහෙදකම් කළත් මොනතරම් පුද පූජාවල් කළත් දරු සම්පත තමන්ට නිසි වේලාවට ලැබෙන්න ඕනි ගහක ගෙඩි නිසි වේලාවට හැදෙනවා වගේ. ඒ කෙළඹි පුත්‍රයානෝ එක් දවසක් ගඟට ගොසින් නාපියා එන තැනැත්තු අතුරු මග අතුපහරින් ගැවසීගත් මී දේ දුව ඉස්සට පැන් නගන්ට මුණින් නමාලු ඉඳු නිල් මිනිමුවා කලයකින් වැම්මෙන ජල දහරාවක්සේ සුදු කඳක් ඇති නැවත ඒ මී දේ දුව ඉස්සට කළ පිල් සතක් වැනි සෙසු ගස් කොළට උස් හේින් දෝහෝ නොහොත් මල් නැතිව පළගන්නා හේින් වනස්පති නම් නුගගස ආදියෙන් එක්තරා ගසක් දැක මේ ගස ඉතා සෝභා මත. මේ සුමන කෙළඹි පුත්‍රයා දවසක් දියනන්නට ගඟට ගිහිල්ලා එනකොට සන්ධ්‍යා භාගයේ ගස් අතුපතරින් අහසට නැමුණු මහා දේදුන්නක් දකිනවා. අපි හැමෝටම මේ අත්දැකීම තියෙනවා. ධර්මසේන හාමුදුරුවෝ දේදුන්නේ අත්දැකීම අනුව මේ විස්තරය කරනවා. ඒ දේදුන්න වැටි තිබුණේ විශාල නුගගසකට. නුගගසක් තියෙන පැත්තට තමයි පහත් වෙලා තිබුණේ. ඒ නිසා පින්වත්නි සුමන කැළඹි පුත්‍රයා හිතුවා මේනම් නුගගසේ සිටින දෙවියෙකුගෙන් විහිදෙන ආලෝක ධාරාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ නුගගස බලන්න ගසක් දැක මේ ගස ඉතා සෝභාමත් මෙසේ වූ ගසෙක
ආනුභාව සම්පන්න දේවතා කෙනෙකුන් ඇතමැනව දේවතා ආරාධනෙනුත් දරු කෙනෙකුන් ළඳින් නම් යෙහිකැයි සිතා ගස මුල තන හරවා කසලත් හමදවා බෝධි කුටුවක් කොටුවක්සේ වට පවුරකුත් බඳවා ඒ ඇතුළත මුතුපට සමාන වැලි ලවා වටකොට දජපතාක නංවා ගස කඳත් පටකඩ ආදියෙන් සරසා අතුපතරත් මල්වඩම් ආදියෙන් සරහාලා තව මෙවිතරෙක් නොවේ දේවතාවානිනි තොපගේ ආනුභායෙන් දරු කෙනෙකුන් ලදින් නම් කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කොට මහත් සත්කාර කරවමි කියා දරුවන් පතාගෙන නුවරට ගියෝය. ලස්සන සිදුවීමක්. මේක ජන ජීවිතයට අදටත් සම්බන්ධයි. අදත් අපේ දරු සම්පත් අපේක්ෂිත යෞවන තරුණ විවාහකයන් තමන් අපේක්ෂිත මොහොතේදී දරු සම්පත් තමන්ට නොමැති වුනහම විවිධ බාරහාර ආදිය සිද්ධ වෙනවා. විශේෂයෙන් අද යුගයේ පවාප දකින බෝධි වෘක්ෂයක් ළඟ, නොග වෘක්ෂයක් ළඟ, විවිධ එවැනි වෘක්ෂයන් ළඟ ඔය ඈත ගම්වල ජනතාව තවම ඒ මහා වෘක්ෂවල කිසියම් දෙවියෙක් පැඳෙනවා යයි හැඟීමෙන් ඔවුන්ගේ ඒ අහිංසක ජීවිතයේ ආශිර්වාද ලබන්නට ඒවා භාවිත කරනවා. එතකොට මේ සුමන කෙළඹ පුත්‍රයා දේදුන්න වැටි සිටින නුගගසක් දැක්කාම එතෙන්ට ගිහිල්ලා කොච්චර දේවල් කළාද බලන්න, අද අපි කරන දේවල් ටිකමයි. ගස මුල තන හරවා, ඒ කියන්නේ මේ ගහේ මුල තනකොළ ඔක්කොම ගලවලා, කසලත් හමදවා, ඒවා ඔක්කොම කුණු සේරම අයින් කරලා, බෝධි කොටුවක්සේ වට පවුරකුත් බඳවා, වටේට පොඩි ප්‍රාකාරයක් බඳවලා, ඒ ඇතුළත මුතුපට සමාන වැලි ලවා, මුතු වගේ හොඳ ලස්සන සිනිඳු වැලි දාලා, ගස කඳත් පටකඩ ආදියෙන් සරහා රෙදි කඩවලින්, අද බලන්න ඔය සිවුරු වලින් බෝධීන් වහන්සේලා වටේ ඔතල තියෙනවා වගේ මෙතනත් පටකඩ රෙදි වලින් ඒ ගහේ කඳ වටා ඒවා සරසලා, අතුපතරත් මල්වඩන් ආදී අද වගේමයි අදත් අපිට බෝධීන් වහන්සේයක් කෙනෙක් ළඟ මල්මාලා එල්ලන ආකාරය දකින්න පුළුවන්. ඒ ටික ඒ විදියටම මේ සුමන කෙළඹ පුත්‍රයා සිද්ධ කරලා දරු සම්පත් අපේක්ෂාවෙන් තමන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කළොත් එම මීටත් වඩා සංග්‍රහ සැලකිලි මේ වෘක්ෂයට ලබා දෙනවාය කියලා පොරොන්දු වෙලා යන්නට ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? පතාගෙන නුවරට ගියෝය. වත් කරන පැන් නැතිව පළදාව පමාව සිටි ගසක් පැන් ළඳින් සාරුප්ව උදව්ව පළගන්නාසේ. ඔන්න බලන්න කතාකරුවාගේ උපමාව. වත් කරන පැන් නැතුව, ඒ කියන්නේ හරියට ගහකට වතුරක් නැතුව තිබිලා ඒ ගහට වතුර ලැබුණහම හැම දිසාවෙම අතු විහිදිලා හැදෙන්නක් වාගේ පළගන්නාසේ දේවතා ආරාධනා කළ නොබෝ කලකින් උන්ගේ කෙළඹි දුවනියන් බඩ දරු කෙනකින් ඇතු විය. මේ කෙළඹියාගේ කෙළඹි පුත් දියණිය නැත්නම් ඇඹෙණිය බිරිඳගේ කුස දරුවෙක් බිහි වුණා. ඊට පස්සේ දසමස් අයාමින් දේවතා ආරාධනාවෙන් ලබන දරුවන් අල්ප පුණ්‍යයන් නොවන හේයින් කලපින් ඇති පුතුණු කෙනෙකුන් වැදුවහ. බොහෝම පුණ්‍යවන්ත දරුවෙක් බිහි කළා. උපන් පුතණුවන්ට නම් තබන කෙළඹියානෝ ගස දෙවියාට කළ රක්ෂාව නිසා උපන් හේයින් පාලිත නම් තැබූහ. බලන්න, පාලිත කියන වචනය දඹදෙනි යුගයේ යෙදිලා තියෙන අර්ථය, අර ගසක වසන දෙවියන්ගෙන් ආරක්ෂාව ලබා ඉපදුණු පුතෙක් නිසා පාලිත. ඒ විදියටයි ගස දෙවියාට කළ රක්ෂාව නිසා උපන් හේයින් පාලිත නම් තබූහ.
ආදී නොපලදා ගසක් පිට පිට හෙලා පළගන්ට වන්නාසේ අනික් පුතුණු කෙනෙකුන් වැදූ. එක පුතෙක් විතරක් නෙමේ තව ටික දවසකින් තවත් පුතෙක් හැදුවා. උන්ට චුල්ලපාලිත කියලා තිබුවා, පුංචි පාලිත. දැන් මුලින් බිහිවුණු දරුවා මහා පාලිත වුණා, දෙවෙනි දරුවා චුල්ලපාලිත වුණා. එතකොට දැන් මේ දරුවන් දෙදෙනා බොහෝම ආදරෙන් සුමන කෙළඹියානන් හදා වඩාගෙන පෝෂණය කරන අතරේ වැඩිමහල් වුණාට පස්සේ ඒ අවශ්‍ය සම්පත් ආදිය ලබා දීලා ආවාහ විවාහදිය සිද්ධ කළා. ඒ හැමදේම සිද්ධ කළ දුන්නා. වැඩි විය පැමිණි දරුවන්ට සුදුසු තැනින් සරණ ගෙන්වා පාවාදී වෙන් කළා. ඔන්න බලන්න, බොහොම ඉක්මනට කතා කරුවා, ඒ ටික කිව්වා. මේ ළමයින්ගේ ජීවිතය ගැන කිව්වේ නැහැ. ඒක අනුචිතයි, අපිට අවශ්‍ය නැහැ. කතා කරුවාගේ මූලික තේමාවට පැමිණෙන්න ඒ අදහස් ටික බැහැර කළා. එක් දවසක් මහාපාලිත කුමාරයෝ පස්සරු වේලෙහි උපාසකවරුන් සැදී පැහැදීගෙන තමන් අනුභව කළ නිවන් රසයට නොයෙක් ලෙසින් අඩුවත් තමාට ඇති දෙයක් වේදැයි එහෙම මේ සැවැත් නුවර මේ පාලිත කුමාරවරු දෙදෙනා වෙන්වෙන්ව ඉන්නකොට ඔවුන් දකිනවා උදේ වරුවේ හවස් වරුවේ බොහෝ පිරිස් සුවඳ මල් අරගෙන තෙල් මල් පහන් අරගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන හැටි. මේ මහාපාලිත කුමාරයාත් ඒ අනුව මේ සෙනඟ පස්සෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අදිෂ්ඨාන කරගත්ත මේ මහාපාලිත කුමාරයා අතිශය පුණ්‍යමන්ත කුමාරයෙක් නිසා ඔහුම මුල් කරගෙන එදා දහම් දෙසුවා. බුදුහුද වැලිත් බණ දෙසන කල පරිෂත්ගේ අදහස් බලා මාර්ගාදි කමයට උපනිශ්‍රය දැක. අන්න බලන්න, කතා කරුවා එක විස්තර කරන පිළිවෙල. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්ට ගියාම පිරිසගේ පුණ්‍ය මහිමය බලලා ඉක්මනින්ම මාර්ගඵල ඇති කරගන්නට උපනිශ්‍රය වන හේතු වන පුජ්‍යලයන් දිහා බලනවා. එහෙම බලනකොට මේ මහාපාලිත කුමාරයාගේ ඒ පුණ්‍ය උපනිශ්‍රය දැකලා මහාපාලිත කෙළඹියන්ට ප්‍රයෝජනවත් වෙන ලෙස ධර්මය බුදුහු දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ එහිදී ඒ දේශනාවේදී පින්වත්නි, මුලින්ම දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා පිළිවෙලක් තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා කියලා එක සඳහන් වෙනවා. දාන කතා කියලා කියන්නේ මුලින් දානය ගැන සාකච්ඡාවක නිරත වෙලා, ඊළඟට සීලය ගැන සාකච්ඡාවක නිරත වෙලා, තුන්වෙනුව තමයි ස්වර්ගය නැත්නම් නිර්වාණය පිළිබඳව, මොක්ෂය පිළිබඳව නැත්නම් විමුක්තිය පිළිබඳව කතාව සිද්ධ වෙන්නේ. ඒ අනුව මේ පිළිවෙල කතාවට අනුව එදා දේශනාවේදී දානානි සංස නැත්නම් දානය පිළිබඳ කතන්දරය කරන්න ආරම්භ කරනවා. දානය නම් දිවසපත් ආදියට උතුම් වූ කාරණයක නැවත සියලු සම්පතට පිහිටව තිබෙයි. සියල්ලවුන්ට බන්දු කෙනෙකුන් හා සරිය, දුකට පැමිණියවුන්ට සහායව සිට දුකින් මුදයි. දානය නම් දුක් මුහුදින් ඉතර කරන හෙයින් නැවක් ආත් සරිය. අපේ බණ පොතේ දානං සග්ගස්ස සෝපානං කියලා, එවගේම දානං සබ්බත්ත සාධකං කියලා උගන්නන දේවල් බුදුරජාණන් වහන්සේ මෙහිදී මේ මහාපාලිත කෙළඹි පුත්‍රයාණන්ට විස්තර කරනවා. දානය පිළිබඳව, දානයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව, දීමෙන් ලැබිය හැකි ආනිසංස, දුක් මුහුදින් එතර කරන නැවක්,
ඒ වගේ දානය පිළිබඳව බොහෝම වටිනා දේවල් මසුරු සිතැත්තවුන් විසින් ලංවන්ට බැරිහෙන් විසගෝර සර්පයන්. දානය කියලා කියන්නේ මසුරන්ට හරියට සර්පය වගේ. ඒ විදියට දන් දීමට වඩා අනික් පිහිට නිවන් හැර නැතැයි යන බැවින් නුවණක් ඇති කවරනම් කෙනෙක් දන් නොදේද? යම් කෙනෙක් නොමැලිව දන් දුන්නු නම් දහස් ගණන් දෙවඟනන් පිරිවරා බොහෝ කලත් දෙව්සැපත් වළඳති. තන් දෙන්නා වූ සත්වයෝ කිසිලෙසකනොත් විපිලිසරක් නැති බැවින් හැම වෙලේම සතුටු වෙති. සියල්ල උන් විසින් සම්භාවනීයත් වෙති. බොහෝ දෙනා කෙරෙහි ප්‍රසිද්ධත් වෙති. බොහෝ සාදසාමීචියනුත් ලබති. බලන්න බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳ කරන අදහස්. එතකොට දිව්‍ය සම්පත් ලැබෙනවා. ඒ වගේම කලකිරීමක් නැහැ. විපිලිසරක් නැති බැවින් දන් දෙන්නාට කලකිරීම නැහැ. හැම වෙලේම සතුටින් ජීවත් වෙනවා. හැමතැනම සම්භාවනීය වෙනවා. සම්භාවනාවටපත් වෙනවා. ඒ වගේම හැමතැනම සුප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධත්වයටපත් වෙනවා. ඒ වගේම හැමතැනම සාදසාමි ඔවුන් පිළිබඳව හැමතැනම කතා වෙනවා. තවද දානය නම් සොරුන්ටවත් සතුරන්ටවත් රජදරුවන්ටවත් සාමාන්‍ය නොවන කලවුන් තමන්ටම ආවේනික ධනය. ඒ නිසා දානය කියන්නේ මහා ධනයක් කියන බව බුදුරජාණන් වහන්සේ මුලින් කියලා දෙනවා. ඊළඟට සීලය නම් මෙලව පරලව වැඩට මුලය. දානය පිළිබඳව මේ විදියට මෙලව ආනිසංසත් පරලව ආනිසංසත් දේශනා කරපු බුදුහාමුදුරුවෝ ඊට පස්සේ සීලය පිළිබඳව කතා කරනවා. සීලය නම් මෙලව පරලව වැඩට මුලය. මෙලව ජීවිතෙත් පරලව ජීවිතෙත් යහපතට හේතුව සීලයයි. පැලඳ ගන්නා කෙනෙකුන්ට සිල් නැමැති ආභරණයට වඩනා ආභරණයක් නැත. සීලය ආභරණයක් වෙනවා. සීලය පැලඳගත යුතු දෙයක් බව කියනවා. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නැමැති සුවඳට වඩනා සුවඳකුත් නැත. සීල ගන්ධෝ අනුත්තරෝ කියලා අපි මීට පෙර දවසක මේ දේශනාවක් ඉදිරිපත් කළා. ඒක තමයි මේ කියන්නේ. සීලය තරම් සුගන්ධයක් පුජ්‍යලයකට තවත් නැහැ. අපි කවදාවත් භාවිත කරන්නා වූ විලවුන්ගෙන් ලැබෙන්නා වූ කෘත්‍රිම සුවඳ හා කවදාවත් සමකරන්න බෑ සීලේ සුවඳ. කෙලෙස් කුණු සෝදා හරණට සිල් නැමැති ජලයට වඩනා පැනකුත් නැත. අපේ කෙලෙස් කුණු අපේ ශරීරයේ තියෙන කෙලෙස් නැමැති කුණු සෝදා හරින්නට සිල් තරම් වටිනා ජලයක් මේ ලෝකේ නැත. කෙලෙස් කිනි නිවාලීමේ සිල් නැමැති පවන හා සම පවනකුත් නැත. කෙලෙස් ගින්දර නිමාලන්නට සීලය තරම් වටිනා සුළඟක්ද අපට නැත. නිවන් පුරවදන උන්ට මේ සීලය වාසලක් වෙන්න. සීලය සුරකින්නවනම් ඒක නිවනට මහා වාසලක්, මහා මන්දිරයක්. ওই විදියට සිල් ආරක්ෂා කිරීමේ අනුසස් බුදුරජාණන් වහන්සේ දක්වනවා. පංචශීලය රැකිය යුතු ආකාරය, ඒ වගේම දසශීලය රැකිය යුතු ආකාරය මේ අවස්ථාවේ මේ දේශනාවෙහිදී යොදා ගන්නවා. පින්වත්නි, හොඳට කල්පනා කරලා බලන්න, එහිදී බුදු පියාණන් වහන්සේ දානානිසංස සීලානිසංස මේවා සියල්ල මනාව විවරණය කළාට පස්සේ මහපාලිත කැළඹ පුත්‍රයාට මොකද වෙන්නේ? මහනව ගනිමේ සිතා බනවදාරා අන්තේහි බුදුන් කරා එළඹ මහන කරන්ට ආරාධනා කළහ. එකලට බුදුහු තොප විසින් අවසරගත මනා නෑසිය කෙනෙක් නැද්දැයි විචාලසේක. ඒ අවධියට දෙමෝපියන් නැති හේයින් ඇවැස්ස නෑයන්ගෙන් මලනු කෙනෙකුන් නැති න්‍යාව කියූය. ඒ අසා බුදු එසේ වී නම් උන් පමණකටවත් කියවයි වදාළසේක. දැන්
මහාන වෙන්න ඕන කියලා කිව්වහම සාසනේ තනිවම පුජ්‍යලේකුට මහාන වෙන්න අවසර නැහැ. ඒ සඳහා තමන් සමග ජීවත් වෙන කාගේ හෝ අවසරය ලැබෙන්නට ඕනේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ඒ කිසිවෙකුගෙන් අවසර ලබාගෙන ඉන්නට කියලා කිව්වා. ඊට පස්සේ ඒ අවසර ලබාගෙන ඇවිල්ලා මහා පාලිත කෙළඹ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලැබුවා. ඒ සසර දික්වීමෙන් නිවන් දුරු වෙයි. නිවන් දුරු කලට මහා අලාභය ජරායෙන් මිරිකී පියා සිතා ගන්නා පමණකුත් නැතිව අශක්තිව කරන සපංකම් බලා සියල්ලකට සමර්ථ අවස්ථාවේ මහාන වීම යහපත. බලන්න ඔහුගේ අවබෝධය කොච්චර වටිනවද. මේ හැම දෙයක්ම විනාශ වෙනවා. දැන් මේ හොඳම අවස්ථාවක් මට ලැබිලා තියෙනවා සිල් පුරන්න. ඒ නිසා මේ සංසාරය දික් කර නොගන්න, ඒ නිසා ඉක්මනින් මහාන වීම අවශ්‍යයි කියලා තමයි ඇවිල්ලා පැවිදි බව ලබන්නේ. මේ පැවිදි බව ලැබුවට පස්සේ ඔහු කල්පනා කරන දෙයක් තියෙනවා. ස්වාමීනි, නුඹ වහන්සේගේ මේ ශාසනයේ දුරකීයක් දැයි ਵਿਚාරා. දුරකීයක් දැයි ਵਿਚාරා. ග්‍රන්ථ දූරය හා විදර්ශනා දූරය හා යන දූර දෙකකයි වදාළ කල්හි තමන් වහන්සේ ආදුනික හේයින් නොදැන ග්‍රන්ථ දූරයේ කවරේද විදර්ශනා දූරයේ කවරේදයි ਵਿਚාලසේක. සේ විචාල ඔබට බුදු ග්‍රන්ථ දූරය නම් තෙවලා බුදු වදන් උගන්මය. ඒතමේ ප්‍රතිපත්ති ප්‍රතිවේද දෙකට මුල්ව සිටි. විදර්ශනා දූරය නම් ශීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදී වූ ෂට් විසුද්ධි පරම්පරාවෙන් ගොසින් සත්වැනි වූ ඥාන දර්ශන විසුද්ධිය සපයන්ට කලාප සම්මර්ෂණාදීන් විසින් පැවති විදර්ශනා දූරය නම් වෙයි වදාළසේක. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම ග්‍රන්ථ දූරය සහ විදර්ශනා දූරය කියලා දෙකක් තියෙනවා කිව්වා. ග්‍රන්ථ දූරය කියලා කියන්නේ තෙවලා බුදු වදන් හැදෑරීම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැදෑරීම. විදර්ශනා දූරය කියලා කියන්නේ භාවනාව දියුණු කරගෙන සිත දියුණු කරගෙන. ඒ අනුව දැන් මේ පැවිදි භාවය ලැබපු මහා පාලිත හාමුදුරුව කල්පනා කරනවා ධර්මයේ හදාරමින් සිටින්නට තමන්ට කාලය මදි. තමන් කිසියම් ආකාරයකින් ජීවිතයේ වයස ඉක්මවා ගියාට පස්සේ තමයි මේ ප්‍රෞජ්ජාව ලැබලා තියෙන්නේ. ඒ නිසා දැන් මං කළ යුත්තේ ඉක්මනින් විදර්ශනා ධූරයට යොමු වීමයි. ඒ නිසා උන්වහන්සේ මේ විදර්ශනාවටම යොමු වෙන්නට කල්පනා කෙරුවා. එහෙම කල්පනා කරන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍ය කමඨහන් ආදිය ලබාගෙන සවැත් නුවරින් පිටත් වෙලා ගමකට ගිහිල්ලා ආරාමයක් පාසකවරුන් සකස් කළ දුන්නාම ඒ ආරාමයේ ඉඳගෙන උන්වහන්සේගේ ඒ විදර්ශනාව දියුණු කරගන්නට උත්සාහ කළා. උන්වහන්සේගේ ඒ විදර්ශනාව මෙන්න මේ විදියට ගත්කරවා විස්තර කරනවා. ස්වාමීනි, නුඹ වහන්සේ කෙලෙස කරනසේක් දැයි විචාලසේක. අපි හිඳීමෙන් හා සිටීමෙන් හා සක්මන් කිරීමෙන් දවස් යවත් මුත් වැද හෝනා ඉරියව්වෙන් දවස් නොයවන්ට සිතම්හ. වැදහොත් කලට අප විපස්සනා නැමැති අංගනාව හා විවාදයට නිද්‍රා නැමැති අංගනාව තමන් පිළිබඳ හෙයින් එවලා උන් දෙන්නා ඔවුනවුන් හා විවාද කොටදී පංච නීවරණ නැමැති සොර පස් දෙන පමාවක්ම බලා හිඳිනවුන් හෙයින් උන්ගේ විවාදය නිසා අපගේ පමාව දැක. කියන්නේ මේ කාරණාව තාම වැදගත්. උන්වහන්සේ ඉරියව් හතරක් තියෙනවා පුජ්‍යලේකුට ඉන්න පුළුවන්. එක්කෝ අපි වාඩි වෙලා ඉන්නවා, එක්කෝ අපි ගමන් කරමින් ඉන්නවා, එහෙම නැත්නම් අපි හිටගෙන ඉන්නවා, එහෙම නැත්නම් අපි නිදාගෙන ඉන්නවා. දැන් මේ කියන ඉරියව් හතරෙන්
උන්වහන්සේ ඉරියව් එක් තුනක් තෝරා ගන්නවා, එකක් ප්‍රතික්ෂේප කරනවා. මොනවද ඒ තෝරා ගන්න ඉරියව්? හිඳීමෙන්, සිටීමෙන්, සක්මන් කිරීමෙන්. එක්කෝ හිටගෙන ඉන්නවා විදර්ශනා වඩනවා, එක්කෝ සක්මන් කරමින් විදර්ශනා වඩනවා, නැත්තම් වාඩි වෙලා විදර්ශනා වඩනවා. සැතපීමක් නැත. සැතපීම කියන එක, නින්ද කියන එක ප්‍රතික්ෂේප කරනවා මුළුමනින්ම මේ මහා පාලිත හාමුදුරුවෝ. එහෙම කරන්න හේතුව තමයි, නිදද්දී ඔහු බියටපත් වෙනවා. නිදන්නට ගියාට පස්සේ නින්ද තමන්ට සැපක් වුණොත් නීවරණ ධර්ම එතෙන්ට ඇවිල්ලා ඒ නීවරණේහි ඇලුනොත් අනිවාර්යයෙන්ම මේ තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්නට බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි, උන්වහන්සේ ඒ නින්ද ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරමින් මේ භාවනාවට ප්‍රවේශ වෙනවා. කල් යාමේදී මොකද වෙන්නේ? නින්ද කියන එක මානවයාගේ අවශ්‍යතාව. අපේ ඉන්ද්‍රියන්ට අනිවාර්යෙන් උවමනා දෙයි. මේ නින්ද මුළුමනින්ම බැහැර කරපු මේ හාමුදුරුවන්ට මොකද වෙන්නේ? මඩනල්ලදුව පෙරී වැගිරෙන්නාසේ ඇස් දෙකින්ම දියධාරා සිදුරු ඇති කලවලින් පැන්ධාරා වැගිරෙන්නාසේ වැගිරෙයි. හරි භයානකයි. බලන්න, ඇස් රුජා පහරණට පටන් ගත. ඇස්වල වේදනාව ඇති වුණා. ඇස්වල වේදනාව ඇති වෙලා හරියට දියධාරා සිදුරු ඇති කලවලින් පැන්ධාරා වැගිරෙන්නාසේ වැගිරෙයි. කඳුළු වැගිරෙන්න වුණා. මේ නින්ද ඉල්ලා සිටිනවා. කොච්චර ඉල්ලා සිටිනද කියනනම් කඳුළු ඇස වේදනාවට පත් වෙලා කඳුළු හරියට ජලධාරාවන් දෙකක් වගේ ඇස් දෙකෙන් වැගිරෙන්න පටන් ගන්නවා. අවසානයේ උපාසකවරු විවිධ වෛද්‍යවරු ගෙනල්ලා උන්වහන්සේට ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. උන්වහන්සේට විවිධ බෙහෙත් වර්ග උන්වහන්සේගේ ඇසේ තබන්නට උත්සාහ කරනවා. හැබැයි උන්වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ පාසකවරුන්ගේ දැඩි ඉල්ලීමෙන්, බරපතල ඉල්ලීමෙන් මේ නිඳාගෙන සිටියදී තබන්නට ඕනේ යම්කිසි බෙහෙත්, ඇස්වල ගල්විය යුතු බෙහෙත් නස්න කිරීම ආදී දේවල් මේ හිටගෙන ඉන්නකොටම කරනවා උපාසකවරුන්ගේ උවමනාවෙන්. එහෙම කරනකොට ටික දවසකින් මොකද වුනේ? කල්යාමේදී උන්වහන්සේට ඇස් දෙක සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. උන්වහන්සේට ඇස් දෙක සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා, මෙන්න මේ විදියට කෙලස් පිළියම් කළ කලට මාර්ග ඥාන නැමිති ඇස් ලැබගත නොහැක්කාසේ මේ ඇස් පිළියමින් විදි වැරදි කලට ඇස් ලබාගත නොහැක්. විදි නොරදවා මේ පිළියමින් ප්‍රසාද චක්සුස ලක්ෂේත් වීනං මාර්ගය හා සමග අභිඥානම් දිවසුත් ලද්ද හැක්. උන්වහන්සේගේ අවබෝධය බලන්න, මේ ඇස් දෙක නැති වුණත් මට මාර්ග ඥානය හෙවත් ඒ තමන්ගේ මාර්ගඵලයන් උපදවා ගන්නට හැකියාව ඇති වුණොත් එතකොට මොකද වෙන්නේ? එයින් මට දිව්‍ය චක්සුස දිවසුන් ලබන්න පුළුවන්. ඒක හොඳ කතාවක්. මේ භවයේ මගේ ඇස් දෙක නැතුණාට ප්‍රශ්නයක් නැහැ. මම මාර්ග ඥානය ලබා ගත්තොත් මට දිවස් ලැබෙනවා මේ ලෝකයේ දකින්න. ඒ නිසා උන්වහන්සේ රහත් වෙනකොට මුළුමනින්ම ඇස් අන්ධ භාවයට පත් වෙනවා. දැන් උන්වහන්සේගේ අරමුණ උන්වහන්සේ ඉටු කර ගන්නවා. ඉටු කරගත්තට පස්සේ උන්වහන්සේට අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ ඉන්න ප්‍රදේශයට යන්න. බුදුරජාණන් වහන්සේ සමග තමන්ගේ මේ වීර්‍ය ගමන පිළිබඳව කතා බහ කරගන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට දවසක්
දැන් මේ මහා පාලිත හාමුදුරුව චක්කුපාල මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. ඇස් නැතුණාට පස්සේ උන්වහන්සේගේ නම වෙනස් වෙලා චක්පාල හාමුදුරුව බවට පත් වෙනවා. චක්කුපාල හාමුදුරුව තමා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට එන්නේ. බුදුන් වඳිනට යම්හයි වදාළසේක උපාසකවරුත් එක්ක. උන්වහන්සේ දෙව්රම් වෙහෙරට පැමිණියාට පස්සේ උන්වහන්සේ ඒ දෙව්රම් වෙහෙරේ සැරිසරමින් ඒ වටපිටාව පරිසරය තමන් විඳගන්නට උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරනකොට පින්වත්නි උන්වහන්සේට මහ පොළොවේ එහාට මෙහාට යන පුංචි උඳු ගොව්වන් පිරිසක් උන්වහන්සේට පෑගෙනවා. ඒ පෑගෙන්නේ උන්වහන්සේ දැනගෙන කරන කටයුත්තක් නෙමෙයි. උන්වහන්සේට දැස් නොපෙනුණු නිසා, දැස් අඳ වූ නිසා මේ පුංචි කුඩා සතුන් මහ පොළොවේ උන්වහන්සේ පාග පාග එහාට මෙහාට සක්මන් කරනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් මේක දැකලා බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා, චක්කපාල හාමුදුරුවෝ විහාර සක්මනේ දෙනකොට මහ පොළොවේ නැගිලා ඉන්න පුංචි සතුන් පාග පාග උන් මරනවා කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ චක්කපාල හාමුදුරුවෝ රහත් භාවයට පත්ව සිටින බවත්, උන්වහන්සේට සතෙකුගේට ප්‍රාණවද චේතනාවක් පහළ වෙන්නේ නැති බවත්, එසේ චේතනාවකින් සිදු නොකරන බවත් පෙන්වා දෙනවා. ඒ වෙලාවේ ඒ හාමුදුරුව අහන්නේ, මේ භවයේ රහත් වෙන්නට පින තිබෙද්දී ඇයි ඇස් අන්ධ වුනේ කියලා. මං හිතන්නේ ඒ කතාව තමයි ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ සැලකලන්නේ මෙයා ඈත භවයක අක්ෂි වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ අක්ෂි වෛද්‍යවරයෙක් වෙලා ඉන්නකොට එක්තරා කාන්තාවකගේ ඇස් පෙනීම දුර්වල වෙලා තියෙනවා. ඒ කාන්තාව මේ වෛද්‍යවරයා ළඟට ඇවිල්ලා ප්‍රතිකාර ඉල්ලා සිටියාම ඇස් පරීක්ෂා කරලා ඇස් දෙක සුව කරලා දුන්නොත් තමන්ට කොපමණ මිලක් ගෙවනවාදැයි කියලා අහනවා. එසේ ඇහුවම ඒ කාන්තාව උත්තරයක් දෙනවා, ඇස් දෙක සුව කරලා දුන්නොත් තමන් ජීවිතාන්තයේ මිඩියෙක් වෙනවා කියලා. මිඩියෙක්, මිඩියෙක් කියන්නේ සේවිකාවක්. සේවිකාවක් බවට පත් වෙනවා. ඒ අනුව මේ අක්ෂි වෛද්‍යවරයා සුදුසු බෙහෙතක් හදලා ඇයට දෙනවා. ඇය ඒ බෙහෙත ගිහිල්ලා තමන්ගේ දෑසෙ තිබූ ගමන්ම ඇසේ අඳුර පහ වෙලා තාම හොඳින් ඇස් දෙක පේන්න පටන් ගන්න. දැන් ඇ වෙච්ච පොරොන්දුව, ඇගේ පොරොන්දුව නම් මේ වෛද්‍යවරයාට කොහොමද මෙහෙකාරියක් වන්නේ. ඒ නිසා ඇ කල්පනා කළා බොරුවක් කියන්න ඕනි කියලා. ගිහින් වෛද්‍යවරයාට කියනවා, වෛද්‍යතුමනි, ඔබතුමාගේ බෙහෙත් දැසේ දැම්මට ගැල්ලුවාට පසු තිබුණු පෙනීමත් තව අඩු නැයි කියලා. ඒත් වෛද්‍යවරයා දැනගත්තා මේ කාන්තාව සම්පූර්ණයෙන්ම බොරුවක් කරන්නේ. තමන්ට සේවිකාවක් වීමට නොහැකි වීමේ පොරොන්දුව ඉෂ්ට කරන්නට බැරි නිසා එබැවින් ඇගේ ඇස් අන්ධ වීමට බේතක් දෙනවා කියලා නැවත බේතක් හදලා, එහෙනම් මේකත් ගිහින් තියන්නකෝ, තවත් ඔබට සුවපත් භාවය ඇති කරගන්න මේකෙන් පුළුවන්ද කියලා බලන්න කියලා දුන්නහම කාන්තාව හිතුවත් මේ බෙහෙත් ගැල්ලුවාම තවත් හොඳින් දැස් පෙනෙයි කියලා. ඒ බෙහෙත් ගැල්ලුවාම ඇස් දෙක අන්ධම වෙලා ගියා. අන්න ඒ ලඝු ඌත් අකුසලය, ලඝු ඌත් අකුසලය තමයි මෙහිදී කතාකරුවා අපූර්වට ඉදිරිපත් කරන්නේ. දඹදෙණි යෝගී සමාජයට මේ වගේ පුංචි අකුසලයක් සංසාරි පුරාම දැස් අන්ධව පිටලා රහත් වෙච්ච ජාතියෙදිත් ඇස් අඳවීමට හේතු නායකයන්. ඒ නිසා අපි දුෂ්ට වූ සිතින් යමක් කරනවාද, යමක් සිතනවාද, කියනවාද, ඒකේ ප්‍රතිඵලය
කොයි තරං බිහිසුනුව තමම් පසු පසයනවාද නැද්ද යන්න කල්පනාවට ගන්නැයි ඉල්ලනවා. දේශනාම කෙළවර මොහිදිං බෙක් නම් වූ අබෞද්ධ වුවත් බුදුගුණ ගැයූ ගායකයා විසින් ගයන බුදුන්ගේ අමා ධර්මයේ නොතේරේ ජනාමේ නම් වූ උතුම් ගීතය විඳින්නයි ඔබට ඉල්ලනවා. මේක මේ කතාවටත් සමීපයි කියලා මම හිතනවා. අපි වැරදි කරන්නේ, අපි අප්‍රමාණව සිත දූෂ්‍ය කරගෙන බොහෝ දේ කරන්නේ මේ වගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ පිළිබඳ වැටහීමකින් තොරව නේද කියන කාරණාව සිතන්නට ඔබට මඟ පෙන්වමින් අද දේශනාව මෙසේ සමාප්ත කරනවා. අද දේශනාවෙහි දායකත්වය ගෙන ක්‍රියා කරන්නේ දෙහිවල නැදිමාලේ පදිංචි ප්‍රේමදාස වීරකෝන් මහත්මයා, ලලිතා වීරකෝන් මහත්මිය සහ පවුලේ දියණියන් සහ පුතුන් විසින් නොවැම්බර් 2 දිනටේ දෙන ප්‍රේමදාස වීරකෝන් මහත්මයාගේ 71 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්නට ඔබතුමන්ට සුබ උපන්දිනයක් වේවා, නිරෝගී භාවය ලැබේවා, අපල උපද්‍රව දුරු වේවා, සිත සාන්තිය සැනසෙල්ලම ලැබේවා, ඒ වගේම වාසනාවන්තව තමන්ගේ ජීවිතය ගත කරන්නට මැතිණියන් දූ දරුවන් සමග ප්‍රේමදාස වීරකෝන් මෙතුමාට වාසනාව උදා වේවා. ලලිතා වීරකෝන් මහත්මියටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ පිණිස වේවා. මේ පරලෝ සැපත් වූ ගෝමස් කෝට්ටගේ පියාණන් වයලට් ප්‍රනාන්දු මාතාව, පියසේන විජේතුංග මහත්මා, කමලා කෝට්ටගේ මහත්මිය සහ HT ජයසේන පියාණන් ඇතුළු මිය පරලෝගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් හිමි වේවා. ඒ අය මේ පින් අනුමෝදන්ව අජරාමර නිවනින් සැනසෙත්වා. ඔබ දෙපළට ඔබේ දියණිවරුන් සහ පුතුන් සමග වාසනාවන්තව පුණ්‍යවන්තව දිවි ගෙවන්නට මෙවැනි උතුම් ධර්ම දානයන් සිදු කරගෙන සැනසෙන්නට අද දවසේ මේ උදාහර පුණ්‍ය මහිමේ හේතු වාසනාව වේවා. ඔබටත් NET FM රේඩියෝවට සවන් දීගෙන ලංකාවේ දසත මේ දෙසුම ඇසූ සියලු දෙනාටමත් මේ උදාහර පුණ්‍ය ඵලය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.